සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ ඝාතනය පසුගිය සමයේ බොහෝ දෙනා අතරේ කතාබහට ලක්වුණු සිදුවීමක්. මේ හා සමග ක්ලබ් වසන්ත ගැන තොරතුරු බොහෝමයක් සමාජය බොහොම උනන්දුවෙන් හොයන්න පටන් ගන්නවා. ක්ලබ් වසන්ත සමාජ මාධ්‍ය තුලත් බොහොම ප්‍රචලිත චරිතයක්. මේ නිසාම ඔහුව ගොඩක් දෙනෙක් දැක්කේ දනට පිනට කැමති ප්‍රකෝටිපතියෙක් විදිහට. සිය YouTube නාලිකාව හරහා බිරිඳගේ දරුවන්ගේ වතකුත නිරන්තරයෙන් සමාජයට කියන ඔහු ඒ හරහා අසීමිත ජනප්‍රියත්වයක් ලැබුවා. එසේම සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නිරන්තරයෙන් තම සුඛෝපභෝගී ජීවිතය සමාජයට අනාවරණය කරන්නට අසීරු උත්සාහයක යෙදුණු කෙනෙක්. වතාවත් සිය පුත්‍රයාගේ විවාහ උත්සවයට ඔහු රත්තරන් පැහැති සපත්තු පැළඳ සිටියා. එම සිදුවීමත් ඒ සමයේ අතිශය කතාබහට ලක් වූ සිදුවීමක්. එසේම ජනප්‍රිය තරු සාදුවල නිරන්තරයෙන් දකින්න ලැබුණු සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඔවුන් සමග ගත් ඡායාරූප සමාජ මාධ්‍ය තුලත් විටින් විට පළ කළා. කනගාටුවට කරුණ නම් ඒ ජනප්‍රිය ගොන්නේ කිසිම තරුවක් ඔහුගේ අවසන් මොහොතේ ඔහුට අවසන් ගරු බුහුමන් දක්වන්න හෝ නොපැමිණීමයි. ක්ලබ් වසන්ත සමීපෙන් සිටි බොහෝ පිරිසක් ඔහුගේ මරණයත් සමග කිසිසේත්ම ඔහුව නාදුනන පුද්ගලයන් බවට හෙටි හැටියේ පරිවර්තනය වුණා. බොහෝ දෙනෙක්ට ක්ලබ් වසන්ත සුදු චරිතයක්ද එසේ නොමැතිනම් කළු චරිතයක්ද කියා තෝරා ගැනීමට අපහසු වුණා. මේ නිසාම පිරිසක් සුදු චරිතයක් විදිහට තවත් පිරිසක් කළු චරිතයක් විදිහට ක්ලබ් වසන්තව මැන බලන්න පුරුදු වුණා. නමුත් ජීවත්ව සිටි කාලේ පවා ක්ලබ් වසන්තට අතිශය බරපතල චෝදනා බොහොමයක් එල්ල වුණා. මේ චෝදනාවලට ඔහු පෙරලා පිළිතුරු ලබා දුන් අවස්ථාද බොහොමයි. තමන්ට බොහෝ රසික පිරිසක් සිටින බවට උන්මාදයකින් පෙළුණු සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නිතරම තමන්ගේ සජීවී වීඩියෝ මගින් ඔවුන්ට කතා කළේ මගේ ෆෑන්ස්ලා යන නමින්. නමුත් වසන්ත ජීවත්ව සිටි සමයේම ඔහුගේ නරක ක්‍රියාවන් ගැන හෙළිදරව් කරන්න ඇතැම් මාධ්‍යවේදීන් නිර්භීත වෙලා තිබුණා. කීර්ති රත්නායක මීට අවුරුද්දකට කලින් ක්ලබ් වසන්ත ගැන YouTube නාලිකාවක් සමග ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබුණා. මේ ඔහු එදා කියු ක්ලබ් වසන්තගේ කතාවයි. මං ක්ලබ් වසන්තව හඳුන්වා දෙන්න කැමති සිංහ හම්බ පොරෝගත්ත සූකරෙක් විදියට. අඩි දෙකක් දුර පෙනින් ඇති මිනිස්සු ඉන්න රටක මේ අය පරමාදර්ශී පුද්ගලයෝ විදියට වැජඹෙනවා. මේ පුද්ගලයාට ක්ලබ් වසන්ත කැරොකේ වසන්ත කියන නමට වඩා ගැලපෙන්නේ ගණිකා වසන්ත වගේ නමක්. මේ පුද්ගලයා රුපියල් 500 කොළමිටියක් බෙදලා මිනිස්සු ටිකක් පෝලිං ගස්සලා හාල් මිටි බෙදුවට මෙයා මූල්‍ය වශයෙන් බංකොලොත් තෙච්ච පුද්ගලයෙක්. මොහු මේ රටේ ව්‍යාපාරික ප්‍රජාවට එවැගේම තවත් විවිධාකාර පුද්ගලයින්ට මූල්‍ය වංචා කරලා තියෙනවා. පාතාලය මද්‍රව්‍ය ව්‍යාපාරය ඇතුළු මදුෂ්කේ ඉඳලා ගංගාරාමේ හාමුදුරුව රත්නසහල් ජයරත්නල ඔයාකරේ විවිධ පුද්ගලින්ට කෝටි ගණනින් ක්ලබ් වසන්ත මුදල් වංචා කළ තියෙනවා. මම මේව කියන්නේ වගකීමෙන් සාක්ෂි ඇතුව. මේ පුද්ගලයා HNB බැංකුවට විශාල මූල්‍ය වංචාවක් කළ තියෙනවා. කොටින්ම ඩිෆෝල්ට් කළ තියෙන ක්‍රෙඩිට් කාඩ් ගත්තොත් පෑන් ඒෂියාකේ කෝටි ගාණක්, HNB එකේ කෝටි ගාණක්, නේෂන් ට්‍රස්ට් එකේ කෝටි ගාණක්. ඒ වගේම තමයි මේ පුද්ගලයා අපේ රටේ තරුණියන්ව ඩ්‍රග්ස් වලට පුරුදු කරවලා මේ රටේ ඉන්න විවිධාකාරයේ දේශපාලඥයන්ට රාජ්‍ය නිලධාරීන්ට ලබා දෙනවා. ඒ අයව බ්ලැක්මේල් කරන්න ඔහු මේව පාවිච්චි කරනවා. ඒ වගේම ඔහු ඒවයි ලිංගික දර්ශන පටිගත කරනවා. කවිෂා අයිෂාන කියලා නිලියක් හිටිය හැමෝටම මතක ඇති. ඇය රියානතුරකින් නැති වෙන්නේ මේ රියානතුර සිදු වෙච්ච දවසෙත් කවිෂා ඔහුත් එක්ක ගැටුමක් ඇති කරගෙන තියෙනවා. ඇය ඒ වෙලාවේ මද්ද්‍රව්‍ය අරන් හිටියේ. මේ විතරක් නෙවෙයි, මේ පුද්ගලයා ඩ්‍රග්ස් ජාවරම් වලට පවා සම්බන්ධයි. අෆ්ගන් ජාතිකෙක් අත්අඩංගුවට පත් වෙන වසර කිහිපයකට කලින් මේ පුද්ගලයා නිදහස් කිරීම වෙනුවෙන් අති විශාල මුදල් හුවමාරුකුත් සිදු වෙලා තියෙනවා. ක්ලබ් වසන්ත ලෝකෙට පෙන්වන්නේ එක මුහුණක් වුණාට ඔහුගේ ඇත්තම ඇතුළාන්තය අන්න ඒක. මේ එදා කීර්ති රත්නායක ක්ලබ් වසන්ත සම්බන්ධයෙන් කළ හෙළිදරව්ව. කොහොම වුණත් කීර්තිගේ මේ චෝදනාවලට ඒ සමයේ ක්ලබ් වසන්ත පිළිතුරු ලබා දී තිබුණා. විටින් විට තමන්ට අපහාසාත්මක චෝදනා එල්ල කරන කීර්ති රත්නායකට එරෙහිව පියවර ගන්න බවකුත් ක්ලබ් වසන්ත සමාජ මාධ්‍ය සටහන් කර තිබුණා. මම දැක්ක විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇවිල්ලා චමතිති සමරවික්‍රම මහත්මයාත් එක්ක වැඩසටහනකදී සඳහන් කරනවා වසන්ත මහත්මයා ඝාතනය කරාට පස්සේ පසුදින තවත් ඝාතනයක් සිද්ධ වෙනවා. ඒ ඝාතනය සිද්ධ කරපු ඝාතකරුව දෙන්න ගත්තට පස්සේ ඔවුන් 120 කුඩු කිලෝ ප්‍රමාණයකටත් තමයි මේ ඝාතනය සිද්ධ කළ තියෙන්නේ. ඉතින් එහෙම බැලුවොත් ජාතික ආරක්ෂා බිඳුවටම වැටෙනවා. මොකද ප්‍රතිවාදී දේශපාලඥ කඳවුරක ඉන්න කෙනෙකුට විරුද්ධ දේශපාලන කඳවුරේ කෙනෙක්ව ඝාතනය කරන්න 150 කුට්ටික් විදුන්නොත් එහෙම ඝාතනය කළ යනවා. ඒ නිසා හමුදාපතිවරයා වහාම ක්‍රියාත්මක වෙලා මොකද්ද කරන්න ඕනේ? හමුදාවෙන් පැන ගියපු අයගේ දත්ත වාර්තා කැඳවන්න ඕනේ. කැඳවලා ඔවුන් පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කර ඔවුන් මේ වෙනකොට කොයි කොයි තැන්වලද ඉන්නේ කියලා. හැම හමුදා කඳවුරකටම
ලංකාපුරාතින් හැම හමුදා කඳවුරකනම් වගේ මේ වෙනකොට අයිස් හෙරෝයින් කොකේන් ආදී කොට ගත්තා මත්ද්‍රව්‍ය ගිහිල්ලා තියෙන කියලා අපිට ආරංචි වෙනවා. එනිසා වහාම හොයන්න ඕනේ. ඒ වගේම තමයි පොලිස් ප්‍රතිවරයා. අපිට ආරංචි වෙන විදිහට බොහෝ පොලිස් ස්ථානාධිපතිවරු මේ ඩ්‍රග් ඩීලර්ස්ල් එක්ක වැඩ කරනවා. මේ අපිට හම්බ වෙන තොරතුරු අනුව අපි කතා කරන්නේ. එනිසා පොලිස් ප්‍රතිවරයා වහාම ඒකකෙක් ස්ථාපිත කරලා මේ හෙරෝයින් සමග ගනුදෙනු කරන OIC ලා SSP ලා DIG ලා මේ අනාදී වශයෙන් ගත්තා මේ කණ්ඩායම් කවුද කියලා හොයලා බලන්න ඕනේ. එහෙම නැත්නම් විනාශ වෙන අපේ තරුණ પરම්පරාව සහ කුඩා પરම්පරාව. තරුණ પરම්පරාවත් කුඩා પરම්පරාවත් විනාශ වුණාට පස්සේ ඉතින් එහාට ආයේ කතා කරන්න දෙයක් නෑ. LTT ත්‍රස්තයන්ග මුල් නිපට අදාපු ප්‍රභාකරන්ට උතුරු දකුණ මාරුවෙන් ප්‍රහාර දීපු සිංහල හමුදාවක් ඉන්නේ. එනිසා මේ කුඩු හෙරෝයින් මත්ද්‍රව්‍ය හමුදා කඳවුරට යොමු කරලා මේ සිංහල හමුදාව ජාත්‍යන්තර හමුවේ අපකීර්තියට පත් කරන ජාත්‍යන්තර කෘමාන්තයක් සිදු වෙනවද කියන එකත් හොයලා බලන්න ඕනේ. ඉතින් මේ කරුණු කාරණා පිළිබඳව කිසිම තැකීමක් නැතිව ඔහේ පොලිස් විමර්ශන කටයුතු මාධ්‍යෙන් නිරාවරණය වෙමින් මාධ්‍ය සම්දර්ශන පවත්වමින් මේ කටයුතු සිද්ධ කරනවා නම් මම හිතන්නේ ඒක ජාතික ආරක්ෂාවට සහ රටකට බක කියන බුද්ධිඅංශයට සුදුසුයි කියලා. දැන් බලන්න අපේ ඉන්න බුද්ධිඅංශ නිලධාරීන්. මොකද අපි දකිනවා සමහර බුද්ධිඅංශ නිලධාරීන් හැමෝම නෙමෙයි ඇතැම් අය කිසිම පදනමක් නැහැ. කුඩු ගහන, හෙරෝයින් පාවිච්චි කරන, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන, ගංජා ගහන, කොකේන් පාවිච්චි කරන ඔවුන් මොකට මේ බුද්ධි සේවයකට ගන්නෙ? සිහියෙන් එපැයි බුද්ධියේ තොරතුරක් දෙන්න ඕන ලබා දෙන්න. ඒ නිසා ජාතික ආරක්ෂාව බින්දුවට මිලවැල්ල තියෙන්නේ. ඊට පස්සේ තව දිවිසෙන් කෙනෙක් මතුවෙන්න පුළුවන්. අපි තමයි රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න කියලා. මොකද මේ මැතිවරණයක් කිට්ටුවලා තියෙන නිසා. මොකද අපි වැළවුත් මසල්ලාස ඉන්දියාවට ප්‍රවෘත්ති සේවයේ තියෙනවා. දැන් බලන්න ට්‍රම්ප් ඝාතනය කරන්න උත්සාහවත් වුණා. තත්පර 45කගේ කාලයකදී ඒ ඝාතනය කරන හදපු කෙනා හොයාගෙන තොරතුරු ඔක්කොම හොයාගෙන ඉවරයි. අපි තාමත් හොයන කංජිපාන ඉම්රාම් කොහෙද ඉන්නේ කියලා. හරිනම් අපේ විදේශීය බුද්ධි සේවය අනුව බලන්න ඕන කංජිපාන දැන් පැන ගියා. මෙන්න ඉන්දියාවේ ඉන්න ඉන්දියාම් ප්‍රංශයට ගියා. ප්‍රංශයේ මෙන්න මේ අහවල් තැන ඉන්නේ කියන එක කංජිපාන පිළිබඳව පසු විමර්ශනයක් තියෙන්න ඕනේ. නැවත් අපි දැක්කේ නෑ විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය පොලිස් ප්‍රතිතුමා ඇවිල්ලා චමදින සමරවික්‍රමත් එක්ක සාකච්ඡාවේදී ඔහු ඒකට උත්තර දෙනවා. ඔහු දන්නේ නෑ කියනවා. මම කියන්නේ මෙහෙමද අපේ බුද්ධිංශ වැඩ කරන්නේ? එහෙම වුණොත් මේ අපේ මිනිස්සුන්ගේ ජන ජීවිතේ මොකද්ද සිද්ධ වෙන්නේ? එනිසා වහාම නැවත නැවතත් සිහිපත් කරන්නේ රාජ්‍ය බුද්ධිංශ ප්‍රතිසංවිධානය කරන රටකට මග කියන්නේ බුද්ධිංශේ. ඒ බුද්ධිංශ අකර්මණ්‍යලිගෙන සම්පූර්ණම රාජ්‍ය වැටෙනවා. ආණ්ඩු පෙරනවා වගේ නෙමෙයි රාජ්‍යයක් ලිහිනවා කියලා කියන්නේ ආය රාජ්‍යයක් ගැට ගන්න එක පහසු වෙන්නේ නැහැ. විශේෂයෙන් මේ සිංහල හමුදාව ජාත්‍යන්තර ඉස්සරහ හැල්ලුවට පත් කරන්න, ඒ වගේම තමයි රටේ ජාතික ආරක්ෂාව නැහැ කියලා පෙන්වන්න, විදේශීය තානාපති කාර්යාලවලට ඕන විදිහට මේ රට යටත් විචිතයක් බවට පත් කරන්න අවශ්‍ය විදේශීය කුමන්ත්‍රණය තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි රටට ආදරය කරන දේශ විදේශ ජනතාවට කතා කරනවා. අපි පහතින් දක්වන දුරකථන අංකයට WhatsApp මාර්ගයකින් තොරතුරු ලබා දෙන්න. මොකද අපිට මේ රජයේ 7-5කට විශ්වාස නැහැ. අපිට මේ ආණ්ඩුව 7-5කට විශ්වාස නැහැ. සහ මේ ඉන්න කිසිම දේශපාලචයක් අපිට හිතෙන්නේ නැහැ මේ රට ආරක්ෂා කරයි කියලා. හැමෝටම තෙරුවන් සරණයි.